සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා වෙනි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ ලූක් 9:11 පදයේ කොටසකුයි. උන්වහන්සේ ඔවුන් පිළිගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන්ට කතා කොට සුවේ ඕනෑ අයට සුව කළසේක. ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ඉගැන්වීමේ සහ සුව කිරීමේ ප්‍රසිද්ධ සේවය ආරම්භ කළ විට උන්වහන්සේ මහත්සේ ප්‍රසිද්ධියට පත් වී උපකාර අවශ්‍ය බොහෝ සෙනඟ උන්වහන්සේ වටකර තෙරපි තෙරපි සිටියා. උන්වහන්සේ කොහේ ගියත් සෙනඟ උන්වහන්සේ පසුපස පැමිණියා. නමුත් ශක්තිය සහ යථාදර්ශය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා පියන් වහන්සේ සමඟ තනිව කාලය ගත කිරීමේ අවශ්‍යතාව ක්‍රිස්තුස් වහන්සේ දැන සිටියා. ශුද්ධ ලූක් 9:2-10 පදවල සඳහන් පරිදි රාජ්‍ය ප්‍රකාශ කරන්නටත් රෝගීන් සුව කරන්නටත් ගොස් සාර්ථක මෙහෙවරකින් පසු පැමිණි ගෝලයන් 12 දෙනාව උන්වහන්සේ විශ්‍රාමයේ සඳහා නිශ්චල ස්ථානයකට ගෙන ගියා. නමුත් සෙනඟ ඒක දැනගෙන උන්වහන්සේ පසුපස ගියා. 11 පදයට අනුව උන්වහන්සේ ඔවුන් පිළිගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන්ට කතා කොට සුවේ ඕනායට සුව කළා. ඉන්පසු 12-17 දක්වා පදවලට අනුව ඔවුන්ව ආහාර සෙවීමට පිටතට යවනවා වෙනුවට පුරුෂයන්ම පමණක් 5000ක් පමණ වූ සෙනඟ සියල්ලන්ට උන්වහන්සේ එලිමහනේ කෑමක් පිළිර කර දුන්නා. කුතුහලෙන් පිරුණු සහ වේදනාව විඳින සෙනඟගේ පීඩණයෙන් ක්‍රිස්තුස්වහන්සේට නිදහස ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රසිද්ධ සේවය සහ පුද්ගලිකව තනිවීම සමතුලිත කරගත්තා. ශුද්ධ ලූක් 5:16 පදයට අනුව උන්වහන්සේ නිවාඩුගෙන පියාණන් වහන්සේට යාඥා කිරීමට කාලය ගත්තා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි අන් අයට සේවය කරන විට අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමු. අපි මෙනෙහි කරමු. අපගේ ජීවිතයේ ශබ්දේ අඩු කළ විට දෙවියන් වහන්සේට ඇහුම්කම් දීමට අපට ඉඩ ලැබෙනවා. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ගරුම් කරවණන් ක්‍රිස්තුස් වහන්සේ අන් අයට සේවය කිරීමේදී මෙන්ම තනි වූ විටදීත් ඔබ වහන්සේට ගෞරව කරන ලෙසම අපටත් අපගේ ජීවිතය තුළ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට උපකාර කළ මැනව. ආමෙන්.